मेकेश कहता है मेकेश गंदाई मेकेश तिरी पुला, मे लोम कहता है मे लोम गंदाई मे लोम तिरी पुला, मे नियबुद कहता है मे नियबुद गंदाई मे नियबुद तिरी पुला, मे मुगंग भावना थी असु भावना योग इंडिया බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආර්යයන්ට ඉන්ද්‍රිය හතරක පළවෙනි ඉන්ද්‍රිය මොකද්ද? ලෝකයා කැතයි කියලා අත්‍යයි කියලා යමක් අයින් කරනවාද ආර්යව පිළිගන්න නොකරන. කොහොමලින් මේකද? දැන් ලෝකයා මල මුද්‍ර ඒ නියදා සම්මස්නාර ඇතැතැන් මේ ගුණ ගොඩක් මේ ගැන පිළිගුණ කියන්නේ එතකොට. ලෝකයා යමක් පිළිගුණ කියනද ආර්යව පිළිගුණ කරන්නේ පළවෙනි ආර්යය. දැන් ලෝකයා පිළිගුණ කරන එක අපි පිළිගුණ කරා ආර්යය කියන හැඹුයි. महानी වැලි කැටයක් තරංගවත් දූවිලි අඳුරක් තරංගවත් සුබදයක් මේ ලෝකෙ තුල පෙන්වන්නේ නැති නිසාම තමයි සතාගතයන් වහන්සේ නමක් ලෝකෙ අනාථයි කියලා පෙන්වන්නේ. ලෝකෙ අනිත්‍යයි ලෝකෙ අනාථයි කියලා පෙන්වන්නේ. සුව කියන්නේ සුවයි කියන එක. අද්භ කියන්නේ එල්බ ගන්න. සුවයි කියලා එල්බ ගන්න දෙයක්. සුවයි කියලා ලැබ ගන්න දෙයක්. මේ ලෝකෙ තුල නෑ. සුබ වශයෙන් ගන්න දෙයක් නෑ කියන එක. මොනවද මේ ලෝකෙ සුබ වශයෙන් ගන්න? එහෙනම් අසුබයි. අනිත්‍යනවන දුකනවන අනාත්මනවන ඇහැ කන දිවක් නාසය ශරීරය රූපය සද්දය ගන්ධයක් රසය පොට්ටබ්බය ඒ වගේ මනක් ධර්මය ඉරතිබුනේත් නෑ දැනුත් නෑ මතු අරගන්න හේතුව ලෝකෙ තුල හටගන්න හේතුත් නෑ කියලා ධර්මානුකූලව ඉතල දැක්කන ඒ දැකපු කෙනා ඊට පස්සේ කොහොමද සුබදයක් පනවන්නේ ලෝකයට කොමක් සුබයි කියලා පනවන්නේ සුබස්ථානයක් වශයෙන් සුබ ස්ථානයක් වශයෙන් පනවන්න දෙයක් නෑ මෙන්න මේක සුබයි මේක එල්බගෙන ඉන්නේ මෙන්න මේක දුක නෑ මේකට පත් වෙලා ඉන්න. එහෙම පනවන්න ඌවිලි අන්සුවත් තරංගවත් මේ ලෝකෙ තැනක් නෑ. එහෙම තැනක් තියෙනවා නම් මහණෙනි තථාගතයන් වහන්සේ නම ලෝකෙ පහල එන්න ඕනේ නෑ. මේ ලෝකෙ ඉන්නදී ඉන්න දෙයක් තියෙනවා. තැන තියෙනවා. එහෙම තැනක් නැති නිසාම තමයි තථාගතයන් වහන්සේලා පහල්ලා මේ ධර්මයේ දේශනා කරන්නේ. දේශනාවේ මේ තියෙනවා. එහෙනම් මොනවද අසුබ කියන්නේ? අසුබ භාවනාවේදී දකින්න ඕනේ. ඔන්න ඔය කියන කාරණා. එහෙනම් අපි පිළිකුල් වශයෙන් අසුභ වශයෙන් දකිනකොට අපි දැකිය යුත්තේ මොනවද? මොදයි අපි දැන් ඔකට කියන කුණුක දෙටි කුණුක කොට්ටාස වදන එනවා. අසුචි කියලත් ඔය කර හඳුනන. ඉම මේව කායන් උද්දාම් පාද තලන් අදෝ කේස මද්දා තද පරියන්තං ඌරන් නානප්පකාරං අසුචියං පච්චවෙකති. දැන් බුදුරන් වහන්සේ දේශනා කර ධර්මයේ තියෙන මේ අසුචි නානප්පකාර අසුචි ප්‍රත්‍යවේසා කරන්නේ. ඊගල බලන්න කියන මොනවද මේ අසු උද්දම් පාද තලන් අදෝ කේස මත්ත පාද තලයෙන් උඩ කේස මතුවේ යට තද පරියන්ත මේ හැමෙම වඩ කරලා තියෙන පූර මේක ඇතුලේ පිළලා තියෙන නානාප්පකා රස අසුචි නෙයික් නෙයික් ආකාර අසුචි පාද වික්ෂා කරා දැන් බුදුරන් වහන්සේ ආමගන්ධ සූත්‍රයේ ආමගන්ධ බමුණට දේශනා කරනවා මේ කුණු කය සුද්ධ කරගන්න යම් කෙනෙක් හිතනවා නම් ඒක මහ මෝඩකම කාර්ත කරන්න පුළුවන් මේ කුණු කොට නම් සුද්ධ කරන්න එහෙනම් හිත තුලයි කුණු හැදෙන සුද්ධ කරගන්න පුළුවන් જાතිය හිත තුල තියෙන කුණු ටික දැනගෙන මේක අයින් කරන්න අන්න ඉදාර නිවන් තියෙන මතේ කුණ අරින්ද බැ ඉදේ කුණ අරගන්න හැබැයි පදමාලාවල් බුදුරජාන් වහන්සේ පහලින් කියලා ලෝකෙදී ඒ පදමාලාවට ලෞකික අර්ථයෙන් කේස් ලොම් මිය දත් සම්මත් නහර ඇට ඇට මිදු වගු වලු මේ ආදි වශයෙන් කෑලි 32ක් වෙන් කරා. වෙන් කරලා අවිරිය පෙන්න. හැබැයි වෙන්නන්න ගියාම කයට අයිති නැති බාහිරින් කහගුවත් කයි කෑනියු තරන්නේ. මම අදින් පැතුණු ආහාරයි නොපැතුණු ආහාරයි කියන උදරියන් කාරීසන් කියන දෙක. උදරියන් කාරීසන් කියන එකේ විග්‍රහ කරන්න කියලා නම් සිංහල අර්ථ දීලා දෙන්නේ පැතුණු ආහාර සහ නොපැතුණු ආහාර. එහේ යටි තියාගෙන කොල්ලක් මේ තිතු වෙන කොටාසෙ වෙන්නේ නැහැ. අපි අතන අරගන්න තව මොනවද කියලා. දැන් කාපුටිගෙන් කොටසක් බඩේ තියෙන පැටිච්ච නැති හරිය ඒක තිතු වෙන කොටාසෙ එහෙකටයි තියෙන්නේ. අර අසුචි වෙච්ච හරිය සාවිහෙකටයි තියෙන්නේ. පිටින් ගත්තේ. අපි අතන ගත්තොත් එහෙම මොනව හරි ඔය කුණු ගොඩක් එහෙම අපේ තියාගෙන නිකන් තිතු වෙන කොටසක් තියෙන නේද?
ලෙඩිස් ගුරුප නෙවෙයි ලෙඩිස් ගුරුප වෙන්න එපා ඒක. එන පැතුණු හරයි නොපැතුණු හරයි කියන ඇඟේ කොටස පිටින් අරකට තියෙනවා. හැබැයි දෙකක් අරගන්න හරියෙදී. ඒ කියන්නේ ලෙඩිස් ගුරුප කොටාසේ මම අද ඉන්නේ ඉස් ගුරුප කොටාසේ කියලා කෙනෙකුට කියන්න බෑ. මොකද විවා බඩසුත් දෙන්න වේදක් ගහගෙන ගියා කොහොමද තා කෑවෙත් නෑ මොකද. පැතුණු හරක් නෑ නොපැතුණු හරක් නෑ බඩේ. දැන් තියෙනවා නම් කුණු කොටස් 30යි කියන්න පුළුවන්. පැතුණු ආහාරයි නොපැතුණු ආහාරයි කියන බඩ රකාව ටිකත් ගුණ කොටක් පිටියකට ගන්නන්න. හොඳට බර විරේ එකක් එන බෙහෙත් ටිකක් බීලා ගියන එක යට කියන්න පුළුවන්. දෙතිස් ගුණ කොටසින් දෙකක් නම් අයින් වුණා. තව 30යි මර තියෙනවා. කියන්න බැරි. එහෙම කරන්න පුළුවන් එකද මේ කියන්නේ? ගතේ හැදෙන කුණු කොටස් 32ක් තියෙනවා ಜಾති. පැතුණු ආහාර නෙමෙයි උදරියන් කිව්ව ආමාන්ත. කරිසංකේ මුත්‍රාන්තේ ආමාශයයි මුත්‍රාශයයි දෙකේ උදරියන් කරිසංකේ. නමුත් අර්ථලියන්නේ කී අර්ථ කතාචාරීන් වහන්සේලා මේක තෝරගන්න බැරුව මේකට පැතුණු ආහාරයි නොපැතුණු ආහාරයි කියලා අපිත් ඔබ උත්සගෙන ඉන්නවා. කය කොටස් 32කින් දෙකක් අමතක වෙනවා. එතන ආමාශය කියලා කොටසක් තියෙනවා. ඒක අර 32 රහු විලන්නේ. මුත්‍රාශය කියලා එකක් වෙනව දිනා ගොට්ටක් ඒක අහු විලත්. පිත්තාශය අහුනා මුත්‍රාශය අහුනා. පිත්‍රාශය අහුනා පිත්තාන් කියලා කිව්වයි. මුත්‍රාශය අහුවෙච්ච නැති නිසා ඒකට කරිසං කියන එක හොයාගන්න බැරි නිසා ඒකට මුත්‍ර ඒකට කිව්ව නොපැතුණු පැතිච්ච ආහාර නේන අසුචි කියලා කිව්වා. දැන් උදරියන් කරිසං දෙකව දෙදෙස් ගුණ බා හදාගත්තේ ඒකටවත් අල්ලගන්න බැරි නෝ වෙහි. ඇඟේ කොටස් වල බාහිර කොටස් ගත්තේ ඒක. හැබැයි ඒ දෙකයි කරන්න බෑ. ඒ විදිහට කිව්වා. එහෙනම් මොකද වෙන්නේ? හැබැයි අයින්න පුළුවන් කුණු කොටස් නෙමෙයි ඒවා මැරෙනවා කියන්නේ. ඕක කොච්චර දිහි ගණන් අරින්නද? ඔය කුණු කොටස් 32 ජාති 32 මෙයා ගැතුලේ තියෙනවා. යම් ජාතියක් හටගන්නේ භවයක් හේතුකොට. භවයක් හටගන්නේ උපාදානියක් හේතුකොට. උපාදානියක් හටගන්නේ සංහාවක් හේතුකොට. සංහාවක් හටගන්නේ වේදනාවක් හේතුකොට. වේදනාවක් හටගන්නේ ස්පර්ශයක් හේතුකොට. ස්පර්ශයක් හටගන්නේ සලආයතනයක් හේතුකොට. සලආයතනයක් හටගන්නේ නාම රූපයක් හේතුකොට. නාම රූපයක් හටගන්නේ විඥානයක් හේතුකොට. විඥානයක් හටගන්නේ සංකාරයක් හේතුකොට. සංකාරයක් හටගන්නේ අවිද්‍යාවක් හේතුකොට. දැන් අවිද්‍යාවක් නිසා හටගන්නේ යම් සංකාරයක් තියෙනවා නම් මෙන්න පුනුවල මුල. හේතු 32ක් හැදෙන අවිද්‍යා සංකාර නිසා. ඵල 32ක් මත වෙනවා ಜಾතිවල. ಜಾතියේ ඵලේ සංකාරයේ හේතු. උනේ මුල හොයාගෙන යන්න ඕනේ. මුල බලන්න. ඔක අනුලෝම ප්‍රතිලෝම වශයෙන් කිව්වට අපිට අහු වෙන්නේ නැහැ මුල. අගමුල දකින්න ඕන. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දකින්න ඕන. මුල ඉඳලා අගට හැදිච්ච හැටි, අග ඉඳලා මුලට හැදිච්ච හැටි පරිච්ඡසමුප්පාදයෙන් දකින්න ඕන. පරිච්ඡසමුප්පාදයේ දැකේ නැති කෙනාට මුල වෙන් කරන්නත් බෑ, මැද වෙන් කරන්නත් බෑ, අග වෙන් කරන්නත් බෑ. අයියෝ පරිච්ඡසමුප්පාදම් පසදි රෝ ධම්මම් පසදි. යමේ පරිච්ඡසමුප්පාදයේ දකින්න ඕන ධර්මයේ දකින්න. ඒ ධර්මයේ දකින්න පරිච්ඡසමුප්පාදයේ දකින්න ඕන. එනම් මේ දෙවිස් කුණප කොට්ටාසේ අන්ලෝම ප්‍රතිලෝම වශයෙන් බලන්න කිව්වේ මේ යාතිය පටන්ගෙන යන්න මුල අවිද්‍යා සංකාර දෙක. කොහොමද හටගන්නේ? හේසා කුමක් නිසාද හටගන්නේ? හේසා හටගැනීමේ මුල මොකක්ද? අන්නක අපි දැකගෙන යන්න ඕනේ. හේස් වලට මුල මොකද? හේස් යාතිය. සංඛාරය මොකද්ද? අවිද්‍යාව මොකද්ද? හේස් හටගන්න. කේස් නිකන් හටගන්නේ මේක හේතුඵලයක්. එහෙනම් කේස් හටගත්තු මුල කොහෙද? පටන් ගත්තේ මොකද? සංඛාර වල වැඩෙන කයිද? ජාතිය වල වැඩෙන බැලේද? සංඛාර වලින් පටන් ගන්න ජාතියක් කියන්නේ ජාතියේ මුලක් ඇත්තා. සංඛාර හට ගන්නවා හිතේ. රාගයේ, දේසේ, මෝහයේ මුල් කරගෙන පටන් ගන්නවා සංඛාර කොට. මෙන්න මේ සංඛාර කොටස පටන් ගත්තාම මේ පැවැත්ම තුළ සුගතියයි දුගතියයි කියන මේ දෙකක් තියෙනවා. මේ දෙකේ සුගතියෙන් ශේෂයක් ඉතුරු වෙලා තියෙනවා. අන්නේ ශේෂයක් ඉතුරු වෙච්ච එක තමයි මේ සුගතියක මිනිසෙක් කියලා උපන්නේ. කල්ල සුඛං කල්ල සුඛ විපාකං කියන කළු සුදු සහ කළු සුදු දෙකේ විභාගයකින් මිනිසෙක් කියලා උපදිනවා කියලා පෙන්නනවා. අන්න සුදු වශයෙන් ඉතුරු වෙච්ච ශේෂයක් තියෙනවා. අන්නේ ශේෂය මුල් කරගෙන ඉපදුණා මේ ලෝකේ මිනිස්සෙක්. හැබැයි ක්ෂය වෙන්නේ දෙයට ආසා කළා.
මොනවාද සේවීම? පංචකාමයට පත් වෙනොත් ඒ බුද්ධයා සේවෙන පැතර ආසා කරනවා. පංචකාමයට ආසා කරන්න පටන් ගත්තහම සේත ආසා කරවදාක සේ ආසා කේසා වුණා. සේත ආසා කිරීමේ සංඛාරයෙන් කේසා නැති ජාතිය නිපදෙනවා. හත්යක් සේවෙලා ඉවරයි. සේත ආසා කරන්නේ සේවෙලා නැති කෙනා. පොඩ්ඩක් ඉදිරි වෙලා තියෙනවා තේස මාත්‍රය. ඒ තේස මාත්‍රයේ තියෙන සුගති තේස මාත්‍රයේ ඒකත් සේ කරගන්න පංචකාමයේ ගැටි වෙනවා. මේ ලෝකේ පංචකාමයේ හොයාගෙන ඉපදිලා ඉතින් සේවෙන පහත් පැත්තට හේවත් සේවෙන්නේ කාමයේ. කාමයට ආසා කරන්න ගිහින් හම්බෙන්නේ සේත ආසා කරන්න ආව ගති ලක්ෂණ නිසා අන්න සංකාරී බිහි වුණා අවිද්‍යාවයි. සේවෙන දෙයට ආසා කරන්නේ අවිද්‍යාවයි. එතන ඒ ස්ථානීය තෘෂ්ණාවෙන් අල්ලගත්තාම මොකද වෙන්නේ? අවිද්‍යා තෘෂ්ණා මුල් කරගෙන සංඛාර ගොඩනගන්න පටන් ගත්තාක් සේවෙන පැත්ත එන කාම පැත්ත. කාම පැත්තට සංඛාර ගොඩනගන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? ක්‍රමක්‍රමී මනුෂ්‍යත්වයේ ඉක්මවා ගිහිලා තිරිසන් පැත්තට හිත යනවා. සේවෙන පටන් ගන්නවා. සේවෙන පැත්තට ආසා කරන්නාව මෙන්න මේ මානසිකත්වයේ මුල් කරගෙන හේතුව වඩපත් වෙනවා. සංඛාරය වඩපත් වෙනවා. අවිද්‍යාවේ සංඛාරය වඩපත් වෙනවා. කිස් හද ගන්නවා. අන්නේකේ කෙලවට ආපු ජාතිය තමයි හේතා කියන සංකාරයෙන් හේත ආසා කරන විඥානයක් ආවනම් අන්න විඥානයේ පහළ සංකාරය ගන්න. හේවිනේ පැත්තට ආසා කරන පංචකාමීට ආසා කරන නාම රූප බැහැ ගන්න පටන් ගන්නවා. අන්න නාම රූප හද ගන්න. ඇස කන දිවනාසයේ ශාරීරියේ හේවින පහත් පැතර කාමීට ආයතන කරගන්න. අන්න සලායතන හද ගත්තා හේවිනේ පැත්ත. ඒ ඇතින් රූපේ කනින් ශබ්දය ආදී වශයෙන් කාමීව විස්පර්ශ කරන්න පටන් ගන්නවා. සේන පැත්තට ඉස්පර්ශයක් හටගත්තා. ඒකේ වින්දනයේ වැස්ස. සේන පැත්තට වේදනාව හටගත්තා. එතකොට ඒකේ තණ්හාවෙන් ඇලුනා. සේන පැත්තට තණ්හා හටගත්තා. ඒකේ බැඳුනා. සේන පැත්තට උපාදාන හටගත්තා. ඒ බවට පත් වුණා. සේවින බවට පත් වුණා. ඒ જાතිය ලඟුනම් සේන જાතියට ආසා කරන જાති ලක්ෂණයේ කේසාවදීම හටගත්තා. අනි ජාති හරයට මුලින් යන අගට කේසාවල අන්ලෝම ප්‍රතිලෝම වශයෙන් බලාගෙන යනකොට බලගොය. අන කේසාවට මුල. එනම් කේසා කියන ಗುಣ තිබුණා. සේවෙනේදී ආසා කරපු ಗುಣ හිදී තිබුණා. මෙන්න පළවෙනි ಗುಣ කොටා. සේවීමට ඇදලා දමන්නා වූ කාමීරි දින ආසාව අත්හැරලා දැම්ම දාද හිතෙන් ಗುಣ කොටසක් ඉවත් කළා. ලොකුම ಗುಣ කොටස හකට දැම්. කේසා ಗುಣ කොටස හකට දැම්මට පස්සේ පෙර භවයෙන් හටගත්ත ජාතිය හේතුවේ ඵලයේ වශයෙන් මේකයි හම්බුණා. මතු භවයේදී කේත් හටගන්න විදිහ හේතුව ඉවරයි. එහෙනම් කේත් හටගන්න හතෙක් වෙන්න, කේත් හටගන්න රෝගේ ජාතියක් උපදින්න දැන් හේතු වෙනදි කරා. ඊට පස්සේ මොකද වෙන්නේ? දෙවෙනි ගුණ කොට ඇතේ ලෝම. ලෝම කියන ජාතිය අපි ගන්නවා ලෝම ජාතිය. හේතු ඵලයක් වශයෙන් ලෝම හටගන්න. ඒක නැතුව හටගන්නේ නැහැ. ඒක සංඛාරය බලන්න ඕනේ අවිද්‍යාවෙන් හටගත් සංඛාරය. ලෝමා කියන පදේ තියෙන සංඛාරයේ නිරුක්ති. ලෝ අමා ලෝම. ලෝකේ අමෘතයක් හා සමානව හල්කන. පංචකාම සහිත ලෝකේ. අමෘතයක් වාගේ ආස්වාදයෙන් ගන්න පුරුද්දක් තියෙනවා. මොකක් නිසාද? අවිද්‍යාවෙන් යුක්ත වූ, තෘෂ්ණාවෙන් යුක්ත වූ, කහට ගැඳුණු හිතේ ස්වභාවය තමයි ගන්න. කිරිටි හිත ගන්න අදහස්. එළිදී මේ ලෝකයේ අමෘතයක් වගේ හලකන. ලෝ අම කියලා හලකන. ලෝ අම කියලා හලකන්නා වූ ගති ලක්ෂණ ආවහම අර ක්‍රමීතව පරිත්‍යාම පාචකය කර කියලායි. අවිද්‍යාවේ තෘෂ්ණාවේ නිගමනයේ ඒකයි. ලෝකයේ අමෘතයක් වගේ. ලෝ අම සංඛාර පටන් ගන්නවා හිතෙන් ගයන් වශයෙන් ලෝකයේ අමෘතයක් හා සමානව කටයුතු කරනවා. ඒකෙන් හට ගන්නවා ලෝ අම විඥාන. ලෝකයේ අමෘතයක් කියලා ගන්න අදහස ගැන විඥානය හට ගන්නවා. ලෝකේ අමෘතයක් වායි කියන අදහස ඒක වැහැ ගන්නවා. නාම රූප විඥාන පත්‍යා නාම රූප. අසකන්න දිවනාසයේ ශරීරය මන ඒකට ආයතන කරගන්න. ලෝකේ අමෘතයක් කියන දෙන පිටවන ආයතනය කරගන්න. ලෝකේ අමෘතයක් වෙණී කියන ස්පර්ශය ලබනවා. ලෝකේ අමෘතයක් වෙණී කියන අදහසින් බින්දි ස්පර්ශ පත්‍යා වේදනා. ලෝකේ අමෘතයක් වාගේ හිතයි නේද බැඳෙනවා. වේදනා පත්‍යා ගන්න ඇලෙනවා. එතන ලෝකේ අමෘතිය කියලා බැඳෙනවා. සංහාපත්‍ය උපාදාන. ඒ දෘෂ්ටියෙන් ඒ භව තුල ඉන්න. උපාදානපත්‍ය භව අමෘත භව කියන ලෝකේ අමෘතය කියන භව. ලෝ අම භවයේ ඉන්න. භවපත්‍ය ජාතිය
ලෝම ජාති පහල වෙනවා ලෝම ජාති පහල වෙනවා එන්න බාහිර ගුණ කොටා දෙවෙනි ගුණ කොටාසිය පහල වෙන්න අභ්‍යන්තරයේ ගුණ කොටාසිය හොයාගෙන ගියේ අභ්‍යන්තර ගුණ කොටාසිය දැක්කට පස්සේ හේතුව දැක්කා මේ ලෝමකින් කිද්දයකින් දෙවෙනි දෙවෙනියක ගලවා දාන්න ඕන මතු හරන ගන්න ඕන ලෝකේ අමුත්‍යයක් කියන මුලා දෘෂ්ටි අත්තර ගත්තාම ලෝම ජාති හද ගන්න එකේ දාන්නේ කිද්දයකින් දෙකක් ඉවර වෙනවා දැන් මොකද වෙන්නේ ලෝකේ අමුර්ථයක් කියන මේ දෘෂ්ටිය ගතගෙන ලෝම දෘෂ්ටිය ගතගෙන හොඳ නරක තේරුම් ගන්න බැහැ හොඳ දේ මොකද්ද නාක දේ මොකද්ද කියලා තෝරගන්න නාක දේ ගත් අල්ලන්නේ ගියොත් මොකද වෙන්නේ හිතේ කිරුටක් හට ගන්නවා හිතේ කුණක් හට ගන්නවා නාක දේ හොඳයි කියලා අල්ලන්න ගියාම නාක කොටස තමයි නකාගි නාක ಜಾති හොයාගෙන ගිහිල්ලා ඉතින් ජාතිය නාග ජාති නක ජාති නකහා ජාතිය නියපොතු ජාති පොතු වල නියවන්න ගිහින් හම්බුනේ නියපොතු නාගය හොයන්න ගිනගේ තවක යන පොතු වාගේ හිස්දේවල් වල නියවන්න යන එතන කොටින් පොතු වල නියෝපුවාම ජාතියක් අර ගන්න නියපොතු කිය ඒවා නාග නිසා ඔකන නකහා කියව පාදි නකහා ජාති අනේ නකහා හටගත්ත හැටි නකහා හටගත්ත දෙන මුලට යන්නේ මුලකදාගේ දකින්න ඕනේ. දැන් මුලකදාගේ දකින්න පරිතහම පාදයේදී යන්න ඕනේ. මුලකොහෙද තියෙන්නේ? අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යම් හතක් ආවිම සංකාරයක් නිපදෙවිවල පටන් ගත්තා. අන්න එතන හොයාගෙන යන්න ඕනේ නියපොතු වල නැහැ නකාවල මුල හොයන්න. නකා ජාතිය නාග ජාතිය වලින් තමයි පටන් ගන්න. හොඳ ජාති පැත්තකට දැම්ම. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් පංචකාමයේ හොඳයි කියලා. ඒකෙන් නාකයි කියේටි ජාති බදා ගන්න කිහිල්ල හිත ගුණ කරගන්න. ඊතර තුන්වෙනි ගුණ කොටස හතකට. අවස්තරෙමි නම් වික්‍රේචිත්තන් තියෙද වැඩ. ආගන්තුකගෙන උපකිලිටෙන් උපකිලිටන් වෙවි යන්නේ. අන්න තුන්වෙනි උපකිලිටේ නකා නාකය. නාකය හොඳයි කියලා ගන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? අන්න අර වගේම සංකාරය. එතන නාක සංකාර. නක සංකාර. ඒ සංකාරය ඇතුළු වෙනවල නාක විඥානියවත් නක විඥාන හතගන්න. ඒ හිතේ නකනාම රූප වැහැගන්න. නකනාම රූප වැහැගන්න. එකින් ඇතකන් දිවනාසේ ශරීරය මන නාග දේහ ආයතනේ නාග සලායතනේ නරක දේවල් ස්පර්ශ කරනවා. නකා ස්පර්ශයේ නරක විඳිනේ විඳිනවුන් දයි කියලා නාග විඳිනේ ලැබෙන වේදනාපත්‍ය බන්හා කියලා නාග තනහා වෙනවා නාග තනහාවට පත් වෙනවා. ඒකේ බැඳෙනවා නාග උපාදානයේ දෙනවා. නාග භවට පත් වෙනවා උපාදාන පත්‍ය භවෝ කියලා. නාග ජාතියක් අපිට පහල වෙනවා. හේතු ඒ බලයේ වශයෙන් ඒකට අපි නකා කියලා. අන්න තුන්වෙනි ගුණ කොටසේ ජාතියෙන් හටගන්නක අරින්න ඕනේ හිතේ තියෙන ගුණ. යම් දෙයක් නිරෝගී නාකද නාක දේවල් අතර ගුණාම මතු නකා හටගන්න දෙවිච හේතු ඉවර. මේ මතු ගුණ කායක හටගන්න දෙවිච කොටස් තුනක් හටගන්න දෙවිච හේතු ඉවර. නාක දේවල් ගත්තට පස්සේ ඇත්ත නැත්ත හොයාගන්න බැරි වෙලා ලෝක සත්‍යය අන්තයට වහින. අන්ත දෙහිකර වහින. අන්ත දෙහිකර වැත්තට වස්සේ මොකද වෙන්නේ? ද අන්ත කියන සත්‍යර වස්සේ. ද අන්තා දන්තා. අන නිරුක්ති. දන්තා නිරුක්ති. දන්තා දන්තා කියලා මේ ඇටක දිහා බලා හිටියද කට දිහා බලා හිටියද හරියයි. දන්තා හැදිච්ච හැටි දකින්න. දන්තා නිරුක්තිය ද අන්තා දන්තා. අන නිරුක්තිය බලනකොට තේනවා හේතුව මොකද? නිරුක්තිය තියන හේතුව. අන්ත දෙක මොකක්ද? අත්ත කිලම තානි යෝගයයි කාමසි පල්ලි කාණි යෝගයයි කියන්නේ මේ දෙකේ බැහැලා තීරණය කරගන්නවා නාග පැත්තට ගියා. හොඳ පැත්ත වෙහිලා ගියා නාග පැත්ත ඇරුවා. ඊපස්සේ ද අන්තය කියන සංඛාරය ගොන්න ඇත. අන්ත දෙකේ සංඛාර. සංඛාර වත්‍ය විඥාන කියලා. ද අන්ත විඥානේ පහළ වුණා දන්ත විඥානේ පහළ වුණා. ඊකට වැහැගත්ත නාම රූප දන්ත නාම රූප. අදකන දිවනාදී ශරීරය මන අන්ත දෙකේ ආයතන උන දන්ත සල ආයතන හැදුවා අන්ත දෙකේ ස්පර්ශ ලැබුවා දන්ත ස්පර්ශය ලැබෙනවා රසපත්‍ය වේදනා කියන එකේ වින්දනේ ලැබුවා දන්ත වේදනාව ලැබුණා අන්ත දෙකේ වේදනා ඒකට තණ්හාවෙන් බැඳෙනවා දන්ත තණ්හා ඒකේ උපාදානිය බැඳෙනවා දන්ත උපාදාන අන්ත දෙකේ ඉන්නේ බවටපත් වෙනවා දන්ත බව බවපත්‍ය ජාති කියලා ඒ ගැටියෙන් જાතිය පහලගෙන දන්ත જાති. අනේ දන්ත જાතියක් අරගෙන අපි ඔබට දත් කියනවා.
දක්නමැති ජාතිය පහල කරපු හේතුව තමයි. දැන් දත ගුණක් පහල කලේ මොකක් නිසාද? හේතුව ගුණක් නිසා. ආගන්තුක උපක්ලේශයේ ගුණ. අරගන්න පුළුවන් ගුණ. අත්ත කිලමතානි යෝගයයි කාමසුකල්ලි කහානි යෝගයයි හරි කියනවා මුලාව අරගත්තාට දන්ත හටගන්න තිබිච්ච හේතුව මුල ඉවරයි. හේතුව අතරනම් බබ හිත ප්‍රවාහ කරලා තේරපත් වෙනවා ආගන්තුක තව උපක්ලේශයක් ගුණ ගැලවිලා කියලා. තව කුණු කොටසක් කියලා. ඔන්න හතරවැනි කුණු කොටස ගැලවිලා කියලා හිතේ. අනසුද්ධ වූ. කුණු කොටස් 32ක් ඔය විදිහට හකරනවා. අන්ත දෙකේ වැස්සට පස්සේ මොකද වෙන්නේ? අච්ඡය කියන වචනේ පෙන්වන්නේ යථාර්ථයේ ඉක්මවා යන. හ අච්ඡය කියන්නේ යථාර්ථයේ ඉක්මවා පිළිදෙන. මේ යථාර්ථයේ ධර්ම මාර්ගයේ ඉක්මවා කියලා. ලෝකී අන්තයේදී කියන එකන් යථාර්ථයේ ඉක්ම ගිය තැන පිළිදෙනවා කියනවා. අච්ඡයේ පිළිදෙන. අච්ඡයන් කම මේ බන්තිය කියන්නේ. තමන්ගෙන් උනේ ඉක්ම ගිය වැරදි වලට කමා වින්ද කියලා. අන අච්ඡ වෙනවා කියන්නේ යථාර්ථයේ ඉක්මවා පාපීද වෙනවා. අන්න එතන විහිදුවාම වෙනවා පද වෙනවා. යම් කෙනෙක් යථාර්ථයේ ඉක්මවා පාපයේද වැටෙන්න තිබෙන අනුපිළිවෙල තමයි කේසා ලෝමා නකා දන්තා කියලා විදිලා අන්ත දෙකට විදිලා සජෝ කියලා යථාර්ථයේ ඉක්මවා පීති. එයාගේ නිවන්. දැන් නිවන් මහාන කාරණා පහ කේසා ලෝමා නකා දන්තා සජෝ කියලා හිතතුරු ගුණක් වශයෙන් අරගන්න. හිතේ තියෙන ගුණ පහකින් තමයි ඇතුලේ තියෙන ගුණ වල ඔක්කොම හරවන්නේ. ඉතර වාහිනේට විද්‍යාමානින් ඔය ගුණ පහෙන් ඉතුරු ගුණ කොටස් සියල්ලම සිද්දකින් ඉතුරු ඔක්කොම ඇතුලේ වහන. ඔය ගුණ කොටස් 32කදම තියෙනවා හිතේ ගුණ 32ක්. ඔය මුල් පහෙන් හදාගත්තාම හිත ගුණ වෙන්නේ. ඉතුරු ඔක්කොම අනුපිළිවෙලින් හටගෙන ගියා ගුණ කොටස් 32ක් හිතේ හැදේ. අන්නේ ගුණ කොටස් 32 යම්තා දරාගෙන යනවද හේතු වශයෙන් හටගත්ත ගුණ කොටස් 32 හිතේ දියවනා ඒ තාක්කල් කලේ වශයෙන් හම් වෙන ගතේ කුණු කොටස් 32කින් මිදෙන්න බෑ. එහෙනම් හිතේ තියෙන හේතු 32 අයින් කළා නම් ඵල 32ක් වශයෙන් එන්න තියෙන දෙවිස් ගුණක අයින් ඉවරයි. එහෙනම් මතුවට දෙවිස් ගුණ වේද හේතු නැතුව ගියා නම් අරිහත් ඵලෙන් ගමන කෙලවර කරා. සසර ගමන ඉවරයි. අන්න නිවන් දකින්න දෙවිස් ගුණ කොටස් 32 වන්න හතාව. දැන් 32කටම තියෙනවා අහර 32ක් හැදෙන ඉන්නේ. නමුත් අද නිරුක්ති අධිදා යටපත් වෙනවා හොයන්න බෑ. මේක වෙහිලා තියෙනවා. උදෙන්ද ගියාට පස්සේ මොකද වෙන්නේ? යථාර්ථයේ ඉක්මවා ගියාට පස්සේ මමයි මගේ කියන එකයි ලොකු වෙන්නේ. මා කියන අංශේ වැඩි වෙලායි. මා කියන අංශයට වැස්තර බලන මා අංශ මංස අනතාව රහත. මම මගේ කියනා වූ දෘෂ්ටිය දරාගත්තාම ආගන්තුක උපක්ලේශින් ආයිහිත පුණුව. හයවෙනි වතාවයි. පුණු හයක් එකතු. මා කියන අංශේ අරගත්තා. මමත්වයේ අරගත්. මමත්වයේ අන්තයේ බැහැගත්තාම වංශ ජාතියේ මුල ඒකයි. මමත්වයේ අන්තයේ බැහැගෙනීම මංස අරගන්න හේතු. හරයක් නැති දෙයක වැස්සහම. හර නැති දෙයක ගත්තාම න හර නහරයි. ඒතර ඒ බුද්ධිලා එක දෙයක්. හරයක් නැති දෙය අතුරු කරන හිත ඊළඟට වහින්න මොකද ඇත්තර වැද්ද. හිතේ ඇත්තරකම ඉන්න. අන්න ඇත්තරකම අහපුවාම මොකද වෙන්නේ? අට්ටි කියන ගුණා. ඇත්තර වෙන්නේ හිත ඇත්තර වුණාම ගුණකින් ඇත්තර වෙනවා. ඒ ඇත්තර ගුණේ යාති අට්ටි ජාති. ඒ ඇත්තරකවට මේ පුද්ගලයා අවත කරන්නා වූ නිවීම සිද්ධ කරන මිඤ්ඤාවේ. ඇත්තරකමම හරි වටනවා කියලා දැනගෙන. ඒකට අවශ්‍ය ආහාරය ජනිත කරනවා දිනා මා ඉන්ජා මිඤ්ඤා. මාගේ ඉදර ඒ පුද්ගලයා දෙන්නේ නැහැ කියන්නේ. නිංජ කියන වචනයෙන් පෙන්වන්නේ යම් කිසි දෙනක වැඳෙනවා, වැඳෙනවා. ඉතින් අවශ්‍යදී නිබඳවා ගන්නවා කියන්නේ. ඔව් ඔක්කොම වෙන සම්බන්ධයි. අට්ටර ගතියේ අට්ටි. අට්ටර ගතිය තුල එබුදිලා නිදිලා හිටපුණා. පිළිහිලා හිටපුණා. අට්ටි මිංජා හටගන්න જાතිය මුල ඒකයි. අට්ටර ගතියේ මිදිලා ඉන්න බුද්ධිලා ඒක හිර වෙලා ඉන්න බුද්ධිලාට ඇට මිදුළු පිළවන් රෝග හටගන්නවා. අනේ රෝගයට හේතුවත් ඒකයි. අර මුළු භෞතික විද්‍යාවත් ඕකේ තියෙනවා. කයර හටගන්න රෝග දැනගන්න ඕන නම් මුලට හටගත්ත රෝගෙට මුල බලන්න ඕන જાතිය හේතු. අනේ මේ මුල තියෙන හේතුවේ ලක්ෂණ දැනගත්තාම මේ කයේ තියෙන රෝගෙ කියයි. හිත මුල් කරගෙන කයර ගැතන රෝගෙ නෙමෙයි.
ඇට මිදුළු වල රෝගයක් එනවනම් ඇටරකම ලොකු කරගෙන එයා ඒකෙම විදිලා හිටියා. අවද හරි යාට ඇට මිදුළු රෝගයක් හටගන්න හේතුව. මොකද ඇට මිදුළු නිපදවන්නේ අට්ටි මිංජාව. අට්ටි මිංජා කියන්නේ ඇටර ගතියේ විදි ඉන්න මානසික ලක්ෂණ. ඒක තමයි හිතේ. හිතේ පුන ඇතුළු කළොත් හේතුවේ ඵලයේ වශයෙන් ජාතිය පහළ වෙනකොට ඒකත් තුන කරලා උපදිනකොට ඇට මිදුළු වල දිහයි. ඊට පස්සේ ඇට මිදුළු ගිය වෙලාව ඇට මිදුළු සම්බන්ධව විරක් හැදෙනවා. ඇට මිදුළු පිළිකාවක් හටගන්නවා. අනේ තාතෝ තරස් වෙනකොට හිතෙන් ගතේ ලිල හැදෙන හැටි සිතෙන් බලා ගන්න. දැන් මෙච්චර කල් තිබිච්ච අවංකකම දැන් තියෙනවා. නෑ දැන් ගමන වක්‍රයි. මොකද වෙන්නේ? වක්‍ර භාවයට පත් වෙනකොට වක්‍ර සංස්කාරය නිසා වක්‍රාන් කියනවා වකුගඩු කියන ගැටේ. වකු වෙලා හද ගන්නවා වක්‍ර වෙලා හද ගන්නවා. අන්න වක්‍රාන් හද ගන්නවා. වක්‍රාන්තයක් හද ගන්නවා වක්‍රා. ගතිය වක්‍ර වුණාම ජාතිය වක්‍ර දෙකකින් වෙන්නේ. ඒකට අපි කියනවා වක්‍රාන් හද ගන්නවා වකුගඩු හද ගන්නවා. වකුගඩු හද ගන්න හේතුව මොකද්ද? අර ඇත්තරක මේ විදුරහම හද ගන්න අවංක බව නැති වෙලා වංක බවට පත් වෙලා වක්‍ර ගති ලක්ෂණේ හද ගන්න. අන්න වක්‍රාන් හද ගන්න හේතුව. දැන් ඒතර මොකද වෙන්නේ? ඒ බුද්ධිලයා එතකොට හැම වෙලාවෙම අනුන් සම්බන්ධව තමාට අරගන්න ආද කරගන්න විදවත් කරගන්න බලාපොරොත්තු වෙනවා. පොදුවේ ජීවත් වෙන්න පොදුවේ වෙන් කරන්න දෙන්නේ. එහෙම බෑ. මාත් එක්ක හිතවත් තියන අනිකත් එක්ක තරංග. මාත් එක්ක විශේෂ හිතවත්කමක් පවත්වන අනිකට වඩා විශේෂ දෙයක් මාත් එක්ක. දැන් මොකද වෙන්නේ? ලෝකේ ආදගත් ලක්ෂණයක් හටගන්න. පොදු ලෝකේ පොදුවේ ඉඳ දෙන්නේ. නිදහසේ ඉඳ දෙන්නේ. මගේ කොටසක් කරගෙන. මමත් එක්ක බැඳගෙන. දැන් මොකද වෙන්නේ? අන්න ඊළඟ කුණු කුණුද හදට ආවා. ආපහුම හදයන් කියන කුණු කුණුදක් හයි හදගත්තා. හදවත කියලා අපි කරේ. ආද වෙන වැඩ පිළිවෙල නිසා හදවතක් හටගත්තා. තව කුණු ගොඩක් ආවා නේද? ඔවා හිතට දෙන කුණු. දැන් ඔතෙන්ට ආවට පස්සේ මොකද වෙන්නේ? ආද වුණාට පස්සේ තමයි ඇලීමක් ආවට පස්සේ තමයි ගැටීම ආරම්භ කරන්නේ. ගැටෙන්න පටන් ගන්නවා. යකුණගේ අතවර කියන්නේ. යකුණගේ පටන් ගත්තාට පස්සේ මොකද වෙන්නේ? යකනන් කියලා තව කරලා කරගන්නවා පොඩි. හේතුවේ බල. মানে ගතේ කුණු හිතේ කුණු ගල හද නැහැ. හිතේ කුණු 32 නැගෙ නැහැ. ගතේ කුණු 32 නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? සීල බවට හේවත් උලක් බවට පත් වෙනවා. සීල වූ මකු බවට පත් වෙනවා. මකු කියන්නේ ಗುಣ මකන සත්‍යයට පත් වෙනවා. අනුන්ට ඇනින උලක් හා සමාන මානසිකත්වයක් ගොඩනගා ගන්න. කීල වූ මකු බව කියනවා උල්ුණා වූ මකු බව. ಗುಣ මකන උලක් මේ නැනින අන්ත හිදෝන හිංසා කරන ගති ලක්ෂණ හිත දෙන. කීල වූ මකු ගතියට කීල වූ මකු ගතියට ආපු එදේ දෙකිනා කීල වූ මකන් කිලෝ මකන්. ඊළඟට ජාතිය හද ගන්න. අනේ කිලෝ මකන් කියන ජාතිය හද ගන්න. හදනා යහදයන් යගන කිලෝ මකන්. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? අනුන්ගේ තියෙන්දී පැහැරගෙන කන්න පටන් ගන්නවා. අනුන්ගේ දේ පැහැහැලා කනවා කියලා වදිනියක් තියෙනවා. පැහැහැගෙන කනවා කියන්නේ ඉතුරු කරන්නේ අන්නේ. ගහක අතු පැහැහැලා ගෑවත් එහෙම ගහට ආයතනය ගිලි හැදෙන ඉතුරු වෙන්නේ. මෙන්න මේ වගේ ලෝක සත්‍ය අරුවෙතේන ගසා කනවා පැහැහැලා කන්න පටන් ගන්නවා. අන්න තව ඊළඟට තුන. හිතේ පැහැහැලා කන්න පටන් ගත්තට පස්සේ පැහැහැලා කන ලක්ෂණය කියවා පැහැහැලා කන දා පිනකන්. පියකන් කියන જાතිය හදගන්න. ඊළඟ පොදුවේ. පහ කියන වචනයෙන් පෙන්නන්නේ මේ රෝගේ යම් පහසක් තියෙනවා. ඒක අපහසක් කරන්න පටන් ගන්නවා. පහසට අපහස වෙනවා. ඊර්ෂ්‍යා කෝරේදී දැනෙන ගතිය. පහසට අපහස කරන්න පටන් ගත්තාම පහ අපහස කරනකොට පප්පහසන් කියලා හදගන්න. જાතිය. පහසට අපහස කරනවා. අනිකේ රොහණින් ඉන්නදේ. අනුගේ සතුටට පහර ගහනවා. අනුගේ දුවේට අපහාස කරනවා. අන්න පහට අපහාස කරන ගති ලක්ෂණය අබ්‍රහම. පප්පාස කියන ගුණාව හිතේ. ඒකෙන් හටගත් අංශය පප්පාසං කිවයි. ඒක පප්පා. දැන් මොකද වෙන්නේ? ගලව ගන්න බැරි පාප ගැද්ද අන්තයට ගියා. හිත අන්තයට ගිහින් කහර ගන්නවට පස්සේ මොකද වෙන්නේ? අන්තයෙන් ජාතියක් හටගත්ත අන්තං කියලා.
තවකුණු කොටසක් ආයදා. හිත අන්තියට ගියහම ඊළඟ කොටස අන්තය. ඒකම ಗುಣ වුණා. තව තව වර්ධනය වෙනවා. අන්ත ಗುಣ වුණාම අන්ත ಗುಣං කියා જાතියක් හටගන්නවා. හිතේ අන්තභාවයේ ಗುಣ වුණාම ගතර අන්ත ಗುಣයක් හටගන්නවා. අන්ත ಗುಣේ જાතිය අන්ත ಗುಣ. වලවල් බෙදලා තියෙන අන්ත ಗುಣ. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ සත්‍යෙට වත් වුණාට පස්සේ ඒ අන්තයේ වැහැගතර බව ඒ පුද්ගලයාට ධෛර්යය උපදවන්න වෙලා තියෙනවා. ඉතින්ලා මේ ලෝකේ කාලා විලදී ධෛර්යය උපදවන්නේ ප්‍රයංජා. ලැබිච්චදී නැති විලා යන්න පටන් ගන්නවා. දැන් ඒ දේ උපදවා ගන්න ධෛර්යය කරන්න තියද්ද උපදාන උත්තර ධෛර්යය කරන කොට ගත්තහම මොකද උනේ? උපදවන දේ ධෛර්යය උපදාතන් උදරියන් කියනවා જાතිය හතර. උපදවන ධෛර්යය උපදවන හිතේ පිළිවෙත නිසා අරගත්තා. උදරියන් කියනවා. ඒතර මොකද වෙන්නේ? ඊර්ෂ්‍යා කරන්න පටන් ගත්තා. කර ඊර්ෂ්‍යා හරිසා. ඊර්ෂ්‍යා කිරීම නිසා හරිසා හදගත්තා. ඊයන්ක ඊට පස්සේ මොකද වෙන්නේ? එක එක්කෙනාගේ උගත්කම් මත වශයෙන් මතු කරන්න පටන් ගන්නවා. මත්කේට මුදුපත් කරන්න පටන් ගන්නවා. යථා ධර්මයේ වෙයිදක්. මත්හලු උංග කියන්නේ එක එක්කෙනා ඉගෙනගත්ත මත දින්න පටන් ගන්නවා. මත්හලු උංග නිසා මත්හලු උංගන් කියලා පොරව ගන්නවා. මෙන්න මේවා හිතක තියෙන දැඩි දෙලෙස් පහල. නිසා මේ ධාතු හතරේ මුල පඨවි මූලෙ. දැඩි ගති මුල් වෙලා පඨවි විශ්යෙන් හටගන්නවා. ඔකට කියව පඨවි ධාතු විශ්යක් හට ගන්නවා කියලා. හිතේ හේතු විශ්ය. හේතු විශ්ය දැඩි වෙනවා නිසා. ඵල විශ්ය දැඩි වෙලා පඨවි ධාතුෙම විශ්ය හටගන්නවා. ඔකට කියන පඨවි ධාතු විශ්යක් මේකයි කුණු කොටස් වශයෙන් හටගන්නවා. දැන් මොකද වෙන්නේ? ওই ටික හදගත්තට පස්සේ යම් කිසි කායික මානසික සුවයක් තිබුණා. දැන් ඒවා අදෝ භාවයට පත් වෙනවා. හේ කියන වචනේ පෙන්නන්නේ සුව භාව, සුව ස්වභාවය. සුවය අදෝ භාවයට ගියහම හේ දෝ කියන කොටසක ගුණක් හදගන්නවා. අන්න ඊට පස්සේ හදගත්ත ඊළඟට හදගත්ත කුණ නිසා වැගිරෙන්න පටන් ගත්ත කුණ හිතේ කුණේ. මූලික දැඩි කුණු කොටස් විසක් හටගත්තාම හිතේ හිතෙන් වැగిරෙන පටන් ගන්නවා තව කුණු කොටස් 12ක්. වැగిරෙන කුණු කොටස් 12ක් හැදෙනවා ඒ විදිහ. අනේ සුවේ අදෝ භාවයට යනකොට සුවේ පහත් භාවයට යනකොට ඔය වැඩ පිළිවිල් නිසා තේ අදෝ හේවත් තේ දෝ කියන කුණු කොටසක් හටගන්නවා. සුවේ අදෝ භාවයට පහත් භාවයටපත් වෙනකොට තමන් තිබෙනා වූ මහේසාගේ ස්වභාවයත් අදෝ භාවයටපත් වෙලා මෙහෙ හේව තමාගේ වීරිය ශක්තිය අදෝ භාවයට පත් වෙනාම මෙහෙ අදෝ වෙච්ච නිසා මේ දෝ කියලා එක හදගන්නවා. ඊළඟ ಗುಣ හදගත්ත හේතු. හිතේ හටගන්න ගුණය මේ. දැන් ඔතනදී ගියාට පස්සේ මොකද වෙන්නේ? සෝය අස්වේන්න පටන් ගන්නවා. ඉතලත් හිත සුවේ දැන් කයට නැහැ. සුවේ අත් වෙලා හැමිරීම දාහින් දාඩිය දානවා කියන්නේ මහාන් දී විහෙසයි සුවේ අත් වෙලා. සුවේ අත් වෙනහම ඒක හර කොටසෙන් හදගත්ත අස්සූ කියලා කොටස. ඒතර මොකද වෙන්නේ? උත්තර කාල තිබුණ යප ස්වභාවය වැහිලා ගියා. වසා ගත්තා. ඒ කොටස වැහිලා ගියහම වසා කියන කොටසක් හදගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? සේවිත දෙයට ආලය කරන්න පටන් ගත්තා හොඳ අය පිට. සේවිත දෙයට ආලය කරන්න පටන් ගත්තා කේ ආලෝ කේලෝ. සේට ආලය කරන නිසා කේලෝ ඇති. ඊට පස්සේ මොකද කරන්නේ? වැඩ කරන්නත් දැන් මහන්සිය කරන්න දැන නිකන් ඉඳලා හංගන්න පටන් ගත්තා. නිකන් ඉඳලා හංගා ගන්නකොට කියනවා සිංහා නිකන්. එන්නේ එකින් එක දෙන්නේ. දැන් අභ්‍යන්තර විදිහේ ලයිටි විදිහේ සුවයක් නැති වෙලා. හිතර සුවයකුත් දැන් නැහැ. ගත සුවයක් නැති වුණාම හිතේ සුවයක් නැති වෙනවා.
ලයේසුයේ කාලගේ නිසා ලාසි කහවුන ලයේසුයේ කැවිලි කියන ලතිකාවු ඊරාකුල කොටස් ආරම්භ කර කතාවක් හදුණා ලතිකා මෝහයේ අත්යේට පත් වුණා මෝහයේ පැවැත් නැති වුණා මෝහයේ අත්යකේවත් මෝහයේ කය කර ගන්න දෙන වැඩුණා මූ අත්තං මුත්තං මූ කියන්නේ මෝහය මෝහයෙන් හටගත් ආව අත්යේවත් අධ්‍යාවර කියනවා මුත්තං හටගත් දැන් මෙන්න මේ ටික අරගත්තහම හිතේ කුණු කරස් 32ක් හටගෙන හේතුයේ ඵලයේ වශයෙන් කුණු කරස් 32ක් ගතකට උරුමකාරය වෙනවා හිතේ කුණු කරස් 32ක ඉවර දැමීමට පස්සේ කුණු කරස් 32කට හේතුව නැතුව කියනනම් ඵලයේ වශයෙන් හේතු නිරෝධයේ ඵල නිරෝධන කුණු කරස් 32ක මතු කරගන්න හේතු නැතුව හිතේ ওই කුණු කරස් 32ක ඉවත් වෙච්ච කෙනාට මතු 23 කුණු කොටාසියකට හිමිකන්නේ එයා 23 කුණු කොටාසිය අතරේ භාවනාව වඩපු කෙනෙක් කුණු කරස් 32ක මිදෙන්නේ ඔය ධර්මියද වෙයිද ඔය වෙනුවට මොකද කරන්නේ ඇල් ටික ගණගෙන විඳලා බලලා ගණගෙන ඉන්නේ මේක කුණු කියකේ ඉන්නේ කුණු කියන්නේ හිතේ මුලමෙල මුල කබණ්ඩායි කියන්නේ අඟ දැක්කහම ඵලයේ දැක්කහම ඵලයේ තුන හේතු හොයාගෙන යන්න වෙනවා පරිභව උපාදිත තුන ධර්මයේ දකින්න එතෙන් දැකලා මුලට ගිහිල්ලා කුණු හොයාගන්න මුල හොයාගන්න හිතේ තියෙන කුණු කොටස් පිටියේ දැනගෙන මේක අයින් කරන්න පුළුවන් ගතර අයින් කරන්න බෑ මේක අත හැදිච්ච හිත හොයාගන්න ඒ හිත නැති කලො මතුගතක් නැති වෙන බව දැනගන්න මතුගතක් නැති කරගත්තොත් දුකෙන් නිදහස්. මතුගත හද නැහැ. කුණු කරත් ඉච්චේක ඕනේ. ඔය දෙදිස් කුණුකේ තේරුම් අරගෙන ආකර පිළිවිදු වේ. එදාර කුණු කරත් ඉච්චේක අත්දැන්න විභාග වශයෙන් හරකද ඵල ඉච්චේක ඉන්නෝ හේතු දිස් දෙක නැහැ. එහෙනම් මතුකායකට හේතු නැහැ නම් කුණේ නිදහස්. දෙදිස් කුණුකේ අත්දැන්න භාවනා කුණු කරා. ඔයදී කරගත්තොත් නිවා. උදේ ඉඳන් රෑ වෙනකන් 30ක් අවුරුද්දක් ඒ කැදී කරගෙන හිටියන් නිවන. දකින්න හේතුඵලයි. ඵලයේ තහන් පිට කැදී ගණන් කරලා බෑ. හේතුන් පරිච්ඡ සම්භූතං හේතු බංගා නිරුද්ධති. හේතු ප්‍රත්‍යෙ මේ පහළ වුණා. හේතුව හේතුව බංග කරන්නේ නිරුද්ධ වෙනවා. අන්ලෝම ප්‍රතිලෝම කියන්නේ ඕකයි. පරිච්ඡ සම්පාදින් අන්ලෝම ප්‍රතිලෝම වශයෙන් දකින්න. මේ හේතු නිසා මෙහෙමයි ඵලය හටගන්නේ. මේ ඵලය මෙහෙම හේතුවකින් හටගන්නේ. එනම් මේ හේතුව නැති කළොත් මේ ඵලයේ නැහැ. ඇදිච්ච ඵලයට කරන දෙයක් නැහැ. මතු ඵලයක් හටගන්න ක්‍රමයේ දැනගත් දැන් හේතුව නැති කරා මතු ඵලයේ. දැන් හේතුව නැත්නම් මතු දෙතිස් කුණුව කොට්ටාසියකට හිමි ගන්න නැහැ කියලා දකින්න. එනේ මතු වල කයක් නැහැ. කොහොමද මම උපදී? ඉතින් හිතේ කුණු අයි කරගන්න පුළුවන් නම් මතු කයක් නැති කරගන්න පුළුවන්. ඔය හිතේ කුණු ටික තියාගෙන කොච්චර අනේ මට මේ කයේ පහ උපදින්න නම් එපා එපාමයි කිව්වත් හරියන්නේ නැහැ. හේතුව තියෙනම් ඵලයේ තියෙනවා. හේතු නැත්නම් ඵලය. හැබැයි හරි ප්‍රඥා. ඔව්. අන්න ඒකෙන් ඔය ඵලයේ දවලා දිනා කවුරුහක් කියා දෙන්න ඕනේ නැහැ. ඔබ දන්නවා. මේ ඵලය මට දැන් මතුවර තියෙනවා. දෙන්න පුළුවන්. අහ්. ආදීනවත් ඔතනින් බලන්න ඕනේ. දැන් ආදී දැකේද නැව දැකේද? දැන් ආදී තමයි හේතු. නැව තමයි ඵලය. හේතුයි ඵලයයි දකින්නවනම් ආදී දකින්න නවත් දකින්න ආදීනව සංඥා දෙහකාය එකයි තමයි දුක කරදරයක් ආපුවාම ඒකෙන් හිතලා ඒක ආදීනව ඇති දෙන්නේ අනික තමයි පරිත්‍තම පාදී ආදී මොකද්ද නව මොකද්ද කියලා ආදී නවයක් තියෙනවා ආදීයේ දිවිජ නවයක් හේතු කරගෙන 10 වෙනි 11 වෙනි 12 වෙනි කියන බල දෙක හර ගන්නවා නව වශයෙන් ආදීයේ දිවිජ ටික නැගවිලා නව මතුවෙලා භවයේ තනිකන් හැඟෙවි. භවයේ මතුවෙලා ඉන්නේ ජාති සහ ජරා මරණ විද්‍යාමාන අපේ නව පේනවා. ආදී නවයේ පේන්නේ. හැඟෙවිල මොනවද ආදී ඉති විද නවය. දැන් හටගන්න හැම ජාතියකට ඒ හට ගැනීමට ආදී හටගත් එකක් හේතුව. මොනවද හේතුව? ආදී එක හේතුව. භවපත්තේම ජාතිය නාමයක් මේ ලෝකේ කිසිම ජාතියක් භව නැත්නම් හැදෙන්නේ. එහෙනම් මේ ලෝකයේ යම් જાතියක් මේ ලෝකේ විද්‍යාමාන නම් නොපෙනෙන පැත්ත තිබිච්ච ආදීයේ නවින් භව තියෙනවා ආදීයේ තිබිච්ච නවේ දැක්කොත් මෙන්න මේ ඵලෙ මෙන්න මේ හේතුයෙන් නිපදෙන්නේ කියලා දකින්න ආදීයේ නවයක් ආවෙ කියලා බලාගෙන යනවා
සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා සංහා උපාදාන භව අවිද්‍යාව මේ හැමතැනම තියෙනවා මෙන්න ආදී දිවිච නවය ඔය ආදී දිවිච නවය දැක්කම දැන් මේ ಜಾති හැදෙන හැටි ආදී නවය හැදෙන්නේ ආ නිත්‍රේ අන්තේ දකි ආ නිත්‍රේ කරපු අන්තේ ආපු නවේ නිකන් නිත්‍රේ කරපු අන්තයක් මෙහාම්බ ආපු නිත්‍රේ අන්තයට කියනවා ආනිසං ආදීනව දකින්න ඕනේ ආනිසංසත් දකින්න ඔය කාර්යය එන මොනවාද ආපු නිත්‍රේ ආපු අන්තයෙන් බන්නේ මවනේ නිසා නිත්‍රේ කරගෙන යාදී බහල නිසා ජරා මරණය අන්න එකින් ආපු ජාති සහ ජරා මරණ ආපු නිත්‍රේ කරගෙන ආපු නිසා බහල වෙတာන් මේ කාර්යය ආනිසංස කියන එකේ කාර්යය ආනිස අන්තේ කාර්යය ආ නිසා අංශ තවෙලා ඒ වචනේම නිරුත් ආ නිසා අංශ එක ආ නිසා අංශ තව එක ආ නිසා අංශය කියන අර්ථයෙන් ආනිසංස කියන්නේ ඔය හේතු නමේ නිසා හටගත්ත ඵලය යාදී නැමැති ඵලය ආපු මිශ්‍රය කරපු අංශය ආනිස ආදි ආනිස අංශ කියලා කියනවා තවන්තය ආනිස කියලා වදින එක ගන්න නිත්‍රේ නොකරපු අංශය ඒක නිවන උතන යහ ආනිස අංශ කියන කියන්නේ නිවන ආනිස අංශ කියන්නේ භවය එකම වදිනේ අර්ථය නිරුක්ති තෝරා ගන්නකොට නිරුක්ති පදාර්ථ තෝරා ගන්න ඕනේ කියන්නේ හිතේ ගුණ 32 අරගත දාන ගතේ ගුණ 32ක් හටගන්න දෙන්නේ ඉගෙන ගුණ කොටස් 32 යම් තැනක හටගන්න නැන්න ගතක් හටගන්න විදියක් ගතේ නිදහස ගතේ නිදහස් වෙනා නම් හිතේ නිදහස් වෙනවා එහෙනම් පබස්සර නිදම් මික වේ චිත්තං කියන 32ම අන තමා කියන්නේ පිරුණේ උතරද ඔව් දෙදෙස් ගුණම කොටාසෙට පිරුණාම තමයි පල්ලේ හරි ගුණකරස් 32 යුත වුණා. මේ හිතේ ගුණකරස් නිසා ගතේ ගුණකරස් 32ක් හටගන්නවා. මෙකින් එකට සුද්ධ කරගෙන යන්නේ ඔය චිත්තයේ සුද්ධ වෙන එකට අපම සුද්ධ වෙලා යනවා. ඔය චිත්තයේම නැතුවියහම පබස්සල මිදම්බික වේ චිත්තං කියන තැනක සුද්ධයි. දැන් කාය අනිතික දැක්කම කාය anu පස්සනා කරලා දෙන්න. දැන් කාය අනිතිය හේවත් කාය කොටස් 32ක් තියෙනවා. දැන් කාය anu 32 ස්පර්ශ කරන හැටි දැක්ක දැන් ඔතින් දැක්කහම දුකක් දැක්ක දුකේ හේතුවක් දැක්ක. නිරෝධයක් දැක්ක මාර්ගයක් දැක්ක. කය කලදරයක්. මේ කය අවේදක්. මේකෙන් අහක් වෙන්නේ. මෙන්න මේ කාරණා 32 නිසා කයේ කෑම 32කින් මේ කය හටගන්නවා. ඉතින් මේ කය අවේදද? මේක හටගත්ත හිතේ පුරක් 32 අයින් කරගොහම කුණු කරක් 32 නැත්නම් මතු කුණු කරක් 32ක් හටගන්න විදියක්. එහෙනම් මේ හිතේ කුණු කරක් 32 අයින් කරන එක පහසුයි. හැබැයි ගතේ ගුණ සුද්ධ කරන්නත් බෑ අයින් කරන්නත් බෑ ඉතින් මේක මොනවද සුද්ධ කරන්න හැදුවා මේක කුණුගියගේ හිටියන් TAGගේ හිටියන් මේකෙන් මිදෙන්න බෑ මිදෙන්න ඕන නම් මේක ගැතයි ගඳයි කියන දේ හරියන්නේ නැහැ මේක තිබෙන්නව හැදෙන හේතුව දකලා හේතුවයි කරන්නේ